සමස්තලංකා ගෝජන සම්බේලනය විදිහට මධ්‍ය සෑකච්කාාාවට සම්බන්ධ වෙනවා මගේ බං අත පැත්ති සමස්තලංකා ගෝජනු සම්බේල්නිි උපලේකම්බ සරත් මහතාඉන්නවා වගම දකුණත පැත්ති සමස්තලංකා ගෝජන සම්මිල්නි විධායක සබික සුසන්ත කුමාර නවරත්න හතා සහභාග වෙනවා මේ වෙනකොට වීගොපයා බරපතල ප්‍රශ්නකට මොනදී තියෙන්වා වීමිල සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන තත්වය සම්බන්ධී දැනුවත් කිරීම සඳහා අපි අතේ හමුව අද කැඳෙව. විශේෂෙන්ම මේ වෙනකොට රටපුරාම ගොයිබිම්වල සුළුවාර්ිමාර්ගවල ගොයන් කපල හමාර වෙලා ද මහවාර්ිමාර්ගවල ගොයන් කපන්ඩ ආරම්භ කරලා තියෙනවා. හැබැයි, මේ වෙනකොට වීගොවියගේ වීවල මිල ඉතාමත්ම බරපතල විදිහ පහල බැසීමක් කරලා තියෙනු. අපි වැහැදිලුවම කියනවා මේ වෙනකොට ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා නිලබසයම් විශේෂම මහින්ද යාපා ඇමිතිවරයා පාර්ලිවේන්තුවේද පිළිගත්තා වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් තිස් එකක් ගැනව කියලා. තිස් එකක් වීදන් යැනවනම් දැන් ආණ්ඩුව සහතික මිලක් නියම කරලා තියවා. හතිකමිල මයි ුපියල් ිස් දෙකයි නාඩු සම්බා රුපියල් තිස් පහයි. එතකොට තිස් එකක් වියදංයන වීකලෝයකට රුපයාල් තිස් දෙකක් සහතික මිලක් නියමකිරීම පොයිතනම් සාධාර්නිකන ප්‍රශ්න මතුමවවා. තො මන්නම පරිසර තුල මයි ප ඉල් සිටින්නේ විේෂමලට ෝජ ාව ජන කරමින් වීකිලෝයක සසාහතිකමිල රුපියල් හතලිහක් කරලා. පාලි තුව නීගකරන්නගේ ඉල්ලි අපි ගටම කරගෙනෙන්නේ ඊට අදාලු වර්ගලයක් කරන්නේ සටන් කරන්න උද්ගෝසය කරන්නේ මෙ මේ කාරණය පදනම් කරගෙන. නමුත්දැ ආණ්ඩුව නියම කරපු සහධික මිලට වක්. එක අපි පිළිගත්වත් නොගත්තත්. වී විකුණන්ට ලැබිලා තියෙන්නේ ගොබියෝ කී දෙෙනනාගෙන් කීදනෙ කොටද මේක බරපතර්‍රනය තෝට ආ්ඩුව මේ වෙන කොට අද වීමල දී ගැනීමේ මධ්‍යස්ථාන මේ පත්තරවල ගැසට්ටොට අනුව අසූ දෙකක්. මේ වෙනනොට ගැසට කරලා තියනවා. අසූ දෙක. තොට මේ අසූ දෙකකි අන්නේ කිසි සේත්ම අපරටේ නිස්පාධනය කරන වීවලින් මිලදී ගැනීමට කිසි සේත්ම ප්‍රමාණුවත් නෑ. ඇත්තරම සාමාන්‍යින් වාර්ශිකව නිස්පාධනය කරන දීවල ප්‍රමාණිගත්තොත්තේම. සාමාන්‍ය මෙට්‍රික් ටෝම් පනස් හත් ලක්ෂයයක්ත් හැට පන්ලක්ෂයත් අතර ප්‍රමාණයක් රාටේ වාර්ජකෝ වී නිස්පාධනයක කරනවා. ඒකදී විශේෂම යලකාන් නෙදී. මෙට්‍රෙක්ටෝම් සි හය ලක්ෂ තිස් ලක්ෂය අතර පමාණයෙකුත් මස්කන්නෙදී තිස්ද ලක්ෂේ තිස් පන්ලක්ෂ අතර්‍රමාණයක් නිස්පාදනය වෙන. තුර මෙන්න මේ නිස්පාතිනය කරන ප්‍රමාණින් ආණ්ඩුව වී මිලදී ගන්නන්නේ නෑ සියයට පහක් සීට තුනත් සයට හතරත් අතර ප්‍රමාණයක්ක් තමයි ආණ්ඩුව ව මිදීගන්න. එමන ඉතුරු සමස්ට වී ප්‍රමාණය අවේ අයින්ස ගබ ජ තව කු න් සිදවලාතියෙන්නේ. අතර මැදි අට තුට්ටු දෙකට. මෙිනි මේකේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට ආණ්ඩුව පම්පෝරි ගැහුට බැනර්දම් මට කටඋදම් මට පත්තර පිටුපුරා ඇදම් මට රූපායිනවල ඇඩ්ඩම් මට ගොවයාට සසාහන සැලුවා වීීමරට මිලක් තියෙනනවා දැංගිලට පම්පෝරි ගැහුවට දැන් ඇත්තට ගොවයා වීවිකුණන්නේ මෙට කීයටද. දැන් අනුරාධපරේ ගත්තවොත් එෙම රුපියල් විසිතුුණන විසි හතර මට මේ වීයන්නේ. ඒළඟට කුළුණනෑගලගත්වොත් විසි හතරයි විසි පහයි. වෞාව දහ අටයි. අප දදා හත දහට ටම න්නේ හබන් තුර ගත් ො ෘපියල් වි හතර විසි පහ රත් ර ත්තුොත් වි හය වි හත ො ගත් ො ඒ වි තු න සි හතර. ොර න්න මටම් ොලින් මයි අද වී විකුණන් සිද්දලතිීම. ම් විශේ මහ ොය පන් ට ගත් විතරයි තව සතියක් න කො ොග පිට ල ොඩ නවා. ඒ පරිස තුළ ි තු ෙන. ඒ ප ්‍ර ොර ඉන්න තික්ක මතුවීන තව ගැටලු ප්‍රමණයක් තියෙනවා ආඩුව වී මිලදී ගෙන්න්නා මධ්‍යස්ථානවල වීමිලිදී ගැනීමමිදි සීමාවන් පනවලතියනවා. අකර කීයක් තිබුුණන් කිලෝගෑම් පන්ධහකට වඩා කිසිම රජ මධ්‍යස්ථානකට වීවිිලදී ගන්නන්නේ නේ. ැන්ක එකක තැන් ල ස ම න් දාල න අනු ද පිගත් ම ව කිලෝගම් දෙදහ පන්ස සීය ගන්නන්නේ හොඩුනෑගල පන්දාහහියි. පොළොන්න්නොරුවේ පන්ධදාහහියි. ම ෙන්නේ ඇැබයි හොම තු ව ට ව කිසි ග ියගින් ව මලදී ගන්න. ැයි සමහර ගොබ ොගන්නවා 2 ම් ො ද ධ පානය කරන. එද කො ඒ ග තුර ීටි විුණ කාර් දම ප්‍රශ්නතියනවා. න නි ්‍ර යි ේෂෙන්ම ද ප්‍රශ්නේදී ආණඩුව ලන ර මිලදීගැනීමේ මධ්‍යත්ථානවල තෙත ර සීයට හතරක්. එතවො සියර හතරය තෙතබර මැනීම් බැලීමේදී අනිවාරම ගොවිය අන්ගේ අති බහුතරයක් ගොවියන්ගේ වී ප්‍රතික්ෂප වෙනවා. තුොර මෙන්න මේ කත් එෙක් ගොවට අද ඒ ගන්න ප්‍රමාණම තා්ඩුවේ මංගධ්‍යත්තාානලට තිද දෙක විුණන්ට බැරි වෙලතියෙනවා. ම ෙත බර කෙනෙතිෙ වියලා ගන්නන්නේ එක ව ේලා ගන්නෙ එක ගොියයටට පරපක ප්‍රශ්නයන්. තුොර මින්න මේ කත්තෙක්ක ගොවීයට දවස් ගනම් සහජයටට රජ මධ්‍යත්තාාන ල පොලිමින්න්ට වෙන. ඊ ර ග ැට පටවග නැත ලොදගේ පටව වග තොට උදේරගොත්තමට හැදව තම දෙදන්නට නීම තම පහුවවදාට. පෝලින ඉදලා අරගන ගේර පසේ ත බරයි කියලා ීටි ප්‍රතික්ෂේප නාට පසේ ගො අට ආ පහ ැට්ට කුල රරිකුලි ගේවලා පහ ෙනල් ලවරෙලා අතන ැදි අට තුට්ු දෙක විකුණන්ට සිද්ධ වෙනවා. තොර න්න මේකත් එක් ගොවයා ඇතටම බයයි රජයේ මිලදීගැනීම මධ්‍යස්ථානලට යන්ඩ මොකද ඒම නොත්තේමසාකට ටව තත්තම සිද වෙන්නේ. ඒඒ ප්‍ර්ක පැත්තකින් තියෙනීම. ඒ නට සිදධපන දේ තමයි දැම් ඇත්තර මේ මධ්‍යත්තානව බහුතරේකට අති විශාල ප්‍රමාණයක් වීදෙන්නේ ගොවියෝ නෙමි. ගොවියන්ගේ නම් වැටිල තියනවා ැයි ගොවියගේ නම්මවැටිල තිබුනට වීටික විකුණන් ලතින මුදලාල්ලා. මොක දෙකර අන්නේ ගොවියයාගේ වී ප්‍රතික්ෂේපව වෙනවා ෙත බයි කියලා බයි ර පන්ස ගවියගේ වීට තුෝතු දෙකට මුදලාලි ගන්නව පියල් හතර හර දනමයට ගන්නවා. අරගන වෙල්ලා පහුවදාට ඒමත්න් එදාම හැම්දෑවට ඒ මධ්‍යස්ථානට මුදලාලි ීටික ඇරංගේ අට පහන්සේ. ඇඒ වගේ තෙත බට ප්‍රශ්නයක් නේ එඒතකොට තිස්් දෙක ගන්න. දැම් ාන්න රුපියල් විසර ත්තොත් තේම මොදලාලි අදාරගෙන හට තිස්් දෙකට දෙනවා. ඒ රුපියල් දොලාා කලලාබයක් ලබවා ගවිය රපියල් තිස්සෙක් වීදන් කලගන්න වීකලුව එක රුපියල් විසර විකුණනවා එ තුර ොවියට කියිය පාඩුද. තොර ම මන අසාධර්නයයක්ද. එමන මන්න මේ කත්තෙක ආය මධ්‍යස්ථානවල ඇතැම් නිලධාර්නුත්ේකට සම්බන්ධයි. විශේෂෙන්ම ගොවියන්ගේ නම් දාලා මුදලායිල්ල තමයි අද අති බෞුතරයක් මධ්‍යස්ථානොලට වී අලවි කරන්නේ. ඒකෙන් ගොගියගේ නමට තියෙන මුදලාලිග නම ටින්නේ මේකෙ මේ මේ වගන්න ඇතම් නිලධරී ත් කොමිස්ස එකක් යනම ඒවගේම තමයි ආණ්ඩුවේ තැරව කාරු න්නවා මේ ට අදා ලුව ර කාරන්ට කොමිස්සකක් යනම මේ සරුදිනට කොමිස් බෙදන වැඩැිල ලක් මයි තන සිද්ධ වෙන්නේ ොට ත් ෙ ගො ියට. ඇතරම මේේතුල යම් කිසිම සාධරනත්වක් ෂස්ට වෙදිින මේ එකක පැත්තක්. එනිසා ඉළඟට අපි පැහැදුලුම කියන්නේ ගොවයා වෙනුවෙන් ආණ්ඩුව පෙනී ඉන්නව නම් ගොවියගේ වී වියලීම සදාහ මෙ තෙත බර බලන එක ර පර ප්‍රශ්නයයක් ද විශෂ තායිලන්ත වාග හටවල්ල ගඩක් හටවල්ල තබ නිවත් කරඩ යන්ත්‍රතියන. එනි ආන්්ඩුව වගකීමක්තමයි තෙත්ත ඉවත්කිරීමට අදාල යන්ත්‍ර හවි සවික කර ඕනි ෙනන්න. බ ක ගගේ ටක කට දමලා ඒකෙන් තෙතයිවත් කරලා යි සාතික ිට ීටක ලද ගන්ඩ වැඩපන ලක් න් සකස් කරන්න නැති. ඒම සකස් කෙරු වනම්. ගොවිය අට මේ අසාානි අර ජයකම මංකොල්ල කෑමින් බේරෙන්ද යම් අයිදකටක්තියනවා ඇ ආන්ඩුවේක නොකරන්න අපි බලරන විශේෂෙන්ම ආන්ඩුවට මෙය අපස්ථාවදී තෙත්ත බර බලන්න ලෑස්වීන් දෙපා ගොවියගේ වීවල ගොවියයා මහ පොවත් එක් ැපිලා දුක් මහන්සෙලා ත්තු ව ඇට ගෙඩි දෙකේ තෙත බර බලවෙල්ලා ඒක ප්‍රතික්ෂයප කරලා මුදලාල හට ෙත බරමොක් බලන්නතුයි වීක මිලදීගන්න තැනට කටයුතු කරන්න දෙපා. තෙත්ත ඉවත්කිරීමට අදාලව යම්ත්‍ර සවිකරන්න්න ඒක රජී වගකීමක්. ඒට පන්සේ ොයාගේ වීබල ෙති වත් කරලා මිලදීගන්ඩ ගොවියට සසාධානත් කිෂට කනන්ද කියෙන කාරනයි ම ද කරල කිය ඒද ප්‍රසන තමයි අපි මේ වෙලාබේ ආණ්ඩුවට ඉතාමත්ම බගපතල චෝදනාවක් කල්ල කරනවා. බටපතල චෝදනවක් මොකද චෝදනාව. ආණ්ඩුව ඇත්තටම මාධ්‍යවලින් රැසීම්මකින් පත්්‍රිකාවලින් බැනඳඋඩින් ගොවි ජනතාවනින් පෙනීහිට ඇත්තට ආ්ඩුව පෙනීන්නේ ගොිය වෙනඩුවෙන්ෙමි මොකදෙ අපි කියන්නේ. ආණ්ඩුව පිෙනීන්නේ. මේට ඉතාමත්ම අතුළොුසක් විච්ච, ශේෂම් නිපුණ සහල් අහලී සහල් මෙවාගේ රටේ හාල් වෙරඳපොල විීමකට්ටක හසුරුවන අතරමැදියව් අතුලුස්ක්කිින්න්නවා මින්දමේ අතතුළුත්සක් වෙච්ච, අතරමැදියෝ ිෙනුවෙන් තමයි ආණ්ඩුව පැහතුළුවම පෙනන්නේ. මොකද අප පිහිම කියන්නේ. මේ වනකොට ගොවි ජනතාව දිගින්න්දිකට ඉල්ලනවා උද්ගෝසය කරලා පෙළපාලිගිල්ල පත්‍රිකාපෙදල එඩ පන්සේ ලිවුන්ලියලා මාධ්‍යවලට කියලා ගොබියා දැවන්ත අරගල කරලා පාරි බුදියලා ඉල්ලීම් කරනවා. සහතිික මිල අපි ඉල්ලන්නේ හතලිහක් එම සහතික මිල පාර්ලවේන්ටුවේ නීතිගත කරන්න කියලා. ඇයි ආණ්ඩුව මේක නොකරන්න. දැ ආණ්ඩුවට මේක සල් මේක ල්ි තන්ගන්නන මේ ක ල් යන ව දමට පව තමයි ීන්්‍රටිකුයිටඩදාසිකුයි ීතන්ගනවා. තීන්තටිකකුයි කඩදාාජීකුයි පාවිච්චි කරලා ඇයි ආ මේ තු පන ටු ප ක් දිරි පට් කරන්න නැත්ති ැන් පිගත් නොගත් යන්න. ඒමනම් සසාහත්තිික මිල පාර්ලබේන්ටවේ නීතිගතක නොකරන්නය බෞතර න්ද එදා ඉන්න මන්ත්‍රියු සංකයාබම් බෞතර චන්දෙ එක සම්මතුට මුණනා මැති ප්‍රමාණවත්. ඇයි මේක නොකරන්න යාන්ුව. ඒක කෙරුවොත් එහෙම අන්නේ වාරම්ම ගොවියගෙවී තුොට්ටු දෙක කිසිරෙකට මිලදී කන්ඩරම. පවතින සහතික මිල කීයද එම මිලට අනිවාරෙන් තරජයේ මධ්‍යත්තා නොලට වේවා අතන ැදදි ට වේවා හැම කැ කොටම ිල ගන්න සිද් වෙනවා. ඒ නතු ස හක් ොත් ේ ගොවයා ටික ගවිය අ ළුවන් අධිකරන ික න් ීතියක් ොඩ ප ල තින. ඒයි මේ අවස්තාව ගොවිියට ලබා දි නැ න්ු. ද මේ මේ අන්ුව ගොවිය වෙන්ුවෙන් පෙනන්නවනම්. විශේෂෙන්ම වක්කඩින් අතහෝදගෙනැබිල්ල නාමජන බාරදුු තාත්ත කනෙක්ගේ පුතෙක් කියලට පාහම්භාන පුරහම් සාතකයේ දහකටන්න එට පහන්සේ ගොවියක පුතෙක් කියලට පාරම්භාන ජනාධිපතිවටයා. ඇයි ඇයි මේ විතරෙ කට හිතු කරන්නේ. නොන මේකෙන් පැහදිර වෙනවා මේ මේ තත්වටුල ඇයාණ්ඩුව මෙම කරන්නේ. ඒමොනොත් තේම. ඒ අතර මදිට විශේෂෙන්ම රට හාල් වෙලඳද පො විලන පොල හසුරුවන අතර මැදිට රූපියයාල් දහත දහ අටට දහනමයට විස්සට විසි දෙකට තුොට්ටු දෙකට ගහින්ස ගොවියගේ ීටික මංකොල්ල කණන්ඩ බැතිවෙනවා. මොකද ඒක නීතියක් ක රොත්තේම අනිවාරයම පවති සාති ගල්ලන් ිද ගන්න සිද්ද වෙනවා එමන ගොල්ලන් යිත රක්ෂකරන් ගොව අයින්ක ගොවිජනතාව ස රාකෑමේ අයිය. සුරාකෑමට අදාල පරිසලය ඒ ගොලන්න තවදුලටත් ඉස්සහට පත්වා ගෙනීමට අදාලව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ නිසා ගො ඩ පෙ ි නෑ කියන කාරණ අප තාමත්ම ැහතුල ම ත දිිපත් කරන. එනි ියෝගක් කරන න් ඩට. ඒමනම් අද පුළුවන් ඩට දම්මක ්‍රජා වෙනවා ඊට පත් අද පුළුව ආන්ඩ න ප ගබ ප නි මුද ලා ි නෙේ ගො යාගි පැත් ප ට ් න ල ගේ ට. <muchos> . එ කිය ීතික ක ඩම් කරන් ලැත්ව ප ර ැදගේ වී ගේ ගොියයාගේ නම්මවල තුරත් කරලා වෙලා මිදිීගන්න තත්වයට කටයුතු කරන්න. එපා ඒ වගේම තමයි අයින්සක ගොවි ජනතාව පෞගේ කාලෙ කන්න දෙකත් දැවන්තවිදියටට බැටකෑවා ඒ බැටකාපපු ගොවිය අතමයි දැම්මි වී ඇටගෙඩි දෙක විකුරලා කිය හරි සාකරදාගන්න සූතනම්වෙනි. ඒයින්ත අයින්සක ගොවිජනතාව මංකොල්ල කන්නේ නැතුව අයින්සක ගොවයා වෙනුවෙන් ආණඩුව පෙන ඉන්නවනම් ඒක ප්‍රායෝගිකුව පෙන් අන්න්න කියරටන් අපි බල කරමින් ආණ්ඩුවට විශෂ ඒම නොරනවනම්. ආණ්ඩුව මේම නොකරනවනම් අපි සූදානම්ි පැලබි නිිම ට පත්තුෙරු යිද පො ොරු ංගුක් ගොඩින් දැන්ත පෙළපාලියයක් ගිල්ල ලොකු සම්මන්තනයක් කරලා වීවලට අදාලවපී අපි විරෝධාව අපි පළකෙරවා. අපි සූදානම් රටපුරා ගොවිජනතාව ඒ බද්ධ කළගන අි කෝමත් ඉදිරි දිනවල ඊට අදාළව සූදානම් කිරින් කරගෙන එනවා. අපි දැබැන්ත උද්ෝසන ක්‍රයා මාර්ගොල්ට. අවතීටන වෙනවා ඒනිසාත් සාහතිකමිල අනිවාරෙන්ම නීතිගත කරඩ සහතිකමිල පියල් හතලිහක් කරඩ. ඒවගේම තමයි වී වියලන යම්ත්‍ර ආණඩුවගෙනල්ලා සවි කරඩ. ඉබාසේ. බදයිකරට ගොවියග වී ප්‍රතික්ෂප කරලා. මුදලාලිගේ හරහා වීමිලදී ගන්නක නතර කරන්න ඒ නොකොන වනම් ගොවිජන තාමතෙක දැවන්තක මර් ගොටපි නිවාරම යනම පත්සේ අපට චෝදනා කරන්නපා. ගොවියෝ අන්නහවර් පාර බ්ලොක්් කෙර, හවල් තන හන බලොක්කුණා. ආවල් තැන මේවිදියට පැෑමච්චර වෙලාබක් වාහනල්ට යන් බැරවන. ගොවියෝ පාරි බුදියව්වා. ගො වීගෙනල්ල පාරිගෙනල්ල පොච්චව්වා ටෑර් පුච්චව්වා මේ විජට ගොවිජනතාවට චෝදනා කරන්ඩ සූදානම්වෙෙන්ද. එපා එතන්ද ඉන් එපා එමනගේ සියල්ල ආණ්ඩුවට වලක්ව ගණ්ඩ පුළුවන් නවත්ත ගණ්ඩ පුළුවන් ගොවිියගේ හට කම්ද දෙෙට ප්‍රාජුග කොප්පු කොන් ගොවි ජනතාවටනුවෙන් පෙෙනීි වයින කාර. තරම ගොයි විශ්්‍රාමටප සම්බන්ධෙන් විශේෂම් එදදාසම සැසූ හති පටන්ගත්ත රමුදලක්ේක. ක දායක විශාමට පක්මක් විශයහත්ව තමයි ගො ජනතාබගෙන් සල්ලි අය කරලා එකතු කරලා පටන්ගත්ත විශරාමවැටුපක්. දෙදස් එකොලාහ නොවම්බර් මාසම් පස්සේ මේ වෙනකම් ගොවි විශරාමටු කිසිම ගොවියකපුට සතපහක්වත් ගෙවලන්නේ. මේක දායක වෙච්ච ගොවිොන්න්නවා රටි ලක්‍ෂ දහයි. තෝට මේක නතර කරන කොට විශරාමට ලබමින් හිටපු අහි අනුත් දෙදා. මේ වෙන කොට ඊට සදුසුකම් ල ලබපු අය තබයින්නවා තිස් දහා. එහෙම නම් ලක්ෂ දහයක් අයින්ක ගොවිජනතාම් වගේ සල්ල ටික දැන් ආණ්ඩුව මංකොල්ල කාලා තියෙනෙ. පෞගි දවසකස්ම් චන්ද්‍රසයේය නැමැතිවරයා අපිට මතක් වෙනවා මවිල්ලාරුවාන්දදි එටුම ගැන මත් කතා කරනකොට එතුම විල්ල ප්‍රකාදකරවා ගොවි විශරාමයතු පඩ මුදල ශූන්‍යය කියන. ශූන්‍යය කියැනෙ බින්න්දුවල් කියනක.ඒකයන්නේ සට පහක්වත් නැහැ කියණික. එහෙම නම් මේ සල්ලි වලට මුොද නීමික බහිරව ගිල්ලද මෙමන මේ ප්‍රශන තියන්නේ. අයිංසික ගොවිජනතාවට බලාපොරොත්තු ඇතිකෙින්වා. අවුල්ුදු හැටපෙරුණට පස්සේ තමුන්ට පන්සලට යන්ඩ තමුන්ට ශ්‍රීමමාබෝධියය වනින්ඩ වන්දනාවයන්ඩ සිිල්ගණ්ඩයන්ඩ නිදහසේ ජීවත්වෙන්ඩ කියීයක් හරි අතට හම්බෙන වනි කෙරටන් අප අයිංසක ගොවි අන්ම්මතාත්තා හිතහදාගත්තා. දරුවත්යකින් බලාපොරොත්තුවඇතිකනගත්තා. ඒ සියලු ලාපොරොත්තු මෙමෙනකොට ආණ්ඩුව කඩ කරලා අයින්සක ගොවිජනතාවගේ. ඒ අයිංසක දාඩිය මේනකොට මංකොල්ල කාන තියනවා.ඉ එනිසා මේ මහ දැන් අසාදාාන්‍යය. ගොවිියත් එක් ගහපු ගියවසුමක් තියෙන ආ්ඩුව මේ විශ්‍රාමට පොට දායක වෙන කොට ගොබයා අසංකරපු ලේක නයක් තියනීම. යික ගියවසුමක්. ඒවගේම තමයි ඉදදාසමි සසූ හතති පර්ලිීන්තුවයි සම්මත කරපු පනත් කෙටුම් පත. ඒ නීතියටානුව ගත්තාම ආණ්ඩුව අයිංසක ගොවිජනතාවගේ මානු යිතුවාසිකම් කටරලා තිීම. අයින්ක ගො ජනතාවගේ සල්ලි උදුරගන තියනවා බරපතල සසාධරනයක් සිද්ධ කර තියනක පැත්තකකි නීති කඩ කල වීම. එහ මෙන්න මේකට විරුද්ධ අපි පෞග කාලි පත්්‍රි කාපේදවා උද්ගෝසනය කෙරවා. රැස්සින් කර පෙළපාලි ගියා මාධ්‍යෝලට කිවවා ඉල්ල වු ව ජදතිපත්ති වලට මුදල් ලමතිව ැ ේට ො ද ම මේ ගබි විශවාාමරු ප තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මිකිසිකට කම් ියම කරන න්නේන්නේ. ත් තු ි දුව ගත්ත සමස්ත කාක ගෝජන සමල් න දිට ලක්ෂ දහයක් වූ අහිංසක ගොවිජනතා වෙනුවෙන් නඩු නිමිත්තකට යන්ඩ. ඊට අදාලව අපි සියලු ලිපි ලේකන සකත් කරලා රදාල් සියලු තොරොතුර එකතු කරලා අපේ නීති්ඥ මණඩලිකර මාරදුන්නා. ඒය අනුවේ නීතිඥ ණන්ඩලින් අපට උපදෙස් ැබිල තියෙනවා මේ ව කොට විශේෂෙන්ම මානුව හිමිකම් කොමිසමටමක පළමින්ම පැමණිල කරලා දිස්්‍රීක් උසාවිවල. නඩු ක්‍රාම්මාර්ගිකට ගිල් අයිත නිදම්මික ඒ පියවලිඳන්න. යමු කියලා ඒනිසාපි ලබන සතිය වෙනකොට මානවහිමිකම් කොමිසමට මේ මැිල්ි කරන්ඩ මේ කොට කටයුතු ස දානම් කරලා තියෙනවා ඉංන්න අ තුරුව දිස්්‍රික් මට්ටමින්. අපි ශේෂම ගොබී දිස්ක් පදම් කරගෙන දික් උසායිවොල මට අදාළව නඩු ප පයිල්ගත කරන්න ගුණ කරන්ඩ අප මේකොට සලුසුම් කරගෙන නම. ඒය අනුව මීට අදාල අධිකටන මේ ක්‍රියාමාර්ග අනි වාරම් අපි ගන්නවා. ඒ තීන්දවයක් පන්නම එතනින් අතරවෙ නහැ ඊට පස්සේ ඒ නඩු ක්‍රයාාමාර්ගයන අතරී ඊට අභශ්‍ය සයෝ ප ල පි දැව ගෝස ක්‍රයා ගට දාන කමක පෙවරක් දිර පහුගේ හයවනිද අම්බලගුට නගැදි ගාලදිසකේ අවිි ගොවි විශ්‍රරාමට පලාාබීම් පන්සයකට වැඩි පිරි සක් සමග පෙළපාලයක් ගිල්ල සම්න්ත්‍රනයක් පැත්වවා ඒ සදිස්්‍රික් මටමින් ප ක යා තුව. මෛත්‍රපාල සිරිල් සේන ඇමතිවඩ සම්බන් ො ේක ොකද තල ුරන්මගේ සැල ද . ති අපිට කියන්ඩ තියෙන්නේ ෛත්‍රපාල සිරිසේන මහත්‍යයක් පහෝගේ කා දවස ඇවිල්ල ක් ද පත් ඩ ක් ද පත් කල යිතුමාව විනාාසකරන්න ුමන්ත්‍රනයක් තිේනවායි. එතුමාට දැම් එතුමා මරණවා කියලටම්ඒතාදාලොවයට එතුමට දැනෙනවලු මරණ බව දැනෙනවු මරණ තර්ජන තියනවල හැබයි කාගෙන්ද කියලඇතුම ඉදිරිපත් කරන. එම මේකින් පැදිි වෙනවා මෛත්‍රපා සිසේ හත්‍යයාස් විල්ලන් න්දහස් පක්ෂ මහලේකම් ආන්ුවේ ප්‍රබ ඇතිවරී. පොට ඉතුමාටත් මරණීය තර්ජන තියෙනවන මේ කියන්නේ පැහැදිලුම රජ පපක්ෂවරගෙන ආ්ඩුවේ රජ පක්ෂෝ ගන නමන කිව්ට. එතකොට එතු මට මරනී තර්ජන තියනව. එතුමා විනාස කරන්නටත් කුමන්ත්‍රන තියනවනම් පො ොුුවේ යිංසක ගොබිය ගෙනන කවර කතාද. එතුමා අදමත්වෙලා තියනවා ඒ ගොමද එතු ර්ජ තියන ොන් රු ක්ෂ කරන්නේ ඇති මේ ප්‍රශ් මතු වෙනවා. එතිේ නිසා මේකින් පැහැදිබෙනවා ආ්ඩුව ඇතුළි තියෙන අර්බෝධී ආණ්ඩුව ගොන්නතරම් ඇතුළේ කුමන්ත්‍රණ කාරිවිදියට විවිධඒ ඒ පාර්ෂයන් කටීුතු කරනවද. ි න ගමති කම් සම්බන්ධයින් විදධ ේවල් සම්බන්ධය නායකත්‍රී සබන්ධින් විධ ්‍රශන තියන යිති වාත්ත එක් ගොල්ල පො දිනවා මික් යිත සේන ත යා ටත් රජ පක්ෂරු එක්ක හැප නවා රඩ වෙන ඉතින් ගොයා ගැන කවර කතාද. ඉ එනිසා මේ සියලු දේවල් යටතේ අයින්ක ගොබ ජනතාවට ආසාධනකම් සිද් න හ නේ. හැට එහමන ආණ්ඩ ඒ අවිිල්ලාට කාබනික පොහරවලින් නිස්පාදනය කරන වීතියෙනවනක් ඒවා රපියල් හතලි හට මෙිලදී ගන්නව කියටන් ආ්ඩුවු ප්‍රකාශ කරලා තියනවා. එතකොට සම්බ වී රපියල් තිස්පහට නාඩු රුපියල් තිස් දෙකට. එති ඇතර මතන ඉදිගත්හම අපි නටේ කාබනික පොහරවලින් නිස්පාන කරන වීගත් හම් හොයාගන්න මාරු. ඒ පාෝගව ගත්තොත් එෙමලොකු ප්‍රශ්නයක් ඇතරම මේ කාබනිික පහොඩොල්ට පොලො ක අරණගංගිල ගොවියක් ගැනපිටවාර්තා වවාකාබිනි පෝරල ඒක තමනත් නිසා අතරම දැඟත්වොත් මේ තියෙනකත්වක මේ පොලොව පසායිනික පොහෝට යොදලා යොදලා තෙල් පොහොට ගහලා ගහලා මේ පොළොව සම්පූර්ණයෙන් කාබනික ගතිය පරිනිිසරය නැතිවෙලා තියෙන්නේෙ ඉ නිසා අත්තරම කාබනිි වී නිපාධනය කරනවන අවුරන් කන්න ගණනාවක් ඇත්තටම රසායික පොහොර යොදන් නැතුව වගකඩන්ඩෝනි සාමාන්‍ය තත්ත්වට පොළොව ගණ්ඩ. ඒයට මාසේ තැම් උඩ වෙලේ වතුර එනව නම් ය පල්ලහැ කුඹරට ඒ කඹුරේ රසායියනක පොර යදුවන් නැත්තම් තරමක් නේ මක දුඩක් කුඹුරට රසායිනික පහොර යොදන වනම්. එතවට ඒ වතුර තමයි කුඹට එන්නේ ඊනට අනිත්‍යකටම අපිත්වත් එෙම රැකුම් ැව්ගොල ැකුම් වැව් කියන්නේ මහවැැව් යට තියෙන කුඩා වැව් ැකු ව හමේකමතුර මේට කොළපාටයි. කොළපාටවෙට හේතුව තමයි තෙල් පොහොර. තෝට ඒ තත්වේ තුළ ඒ වැවේ වතුරවලත් රසායිනික ඒ වගේ තාසනික් තියෙනවා. ඇති එනිසා මුලු පද්ධතිය මද විනාසකල් ලවල ඇත්තටම මේ වෙන කොට උතුරු මැද පලාාතය විතනක් දායින් එක්ිෙක් ගත්තාහම වකු ගඩු රෝගින් පිළෙනවා. මික ඩපතල ප්‍රශ්නයක් මේකට මූලික හේතුව තමයි විශේෂන් මේ වස විස. ඒම්පේ මුලු පොවම වස ගහලා සම්පූර්ින් මිනාස කරලා තියෙන්නේ. මේ සියල්ල භූගත ජලයට එකතු වෙනවා. ඒ යිට පාසේ ඇලට දලොට එකතු වෙනවා. අපි බොනවා එව්වා. නානවා. ඒයට පාස්සේ මේ ඔක්කෝම අප ආහාරවලට මුහු වෙනවා. අපි කන්නෙත් වස. බොන්නෙත් වස. නාන්නෙත් ව මේ ඔක්කම වායුගෝල්ල ට එකකතු වෙනවා. හුස්ම ගන්නෙත් වස. ඒ නිසා අපි සම්පූර්ණ මිනිස් පරඩෙල් බවට පත් වෙැයි වරයි. ද ජ නුස ද හතලහි ැල්ලනවා මරුණ හොමති කියල ොයා ගන්ඩේ. පංචේවුන්ගේ කෝඩි පැහෙනවා. පුංචේන්ට පිළිකා, පොංචේවුන්ට කොලස්ටරෝල්, පොංචේවුන්ට ෆෙෂර් අද මේ තත්වි තියනන්නේ. තිම් දිය වැඩියාව. ඉතින් මෙනම පරිසරය තුළල අපි දැවන්ත මාපියාවකටහුවෙලා තියෙනවා. විශේෂම අපේ බීජ අද සම්පූර් නෙම්ම මංකොල්ල කාල තියනවා අද අපට ජ හුජාතිකසාගම් විසින් අත් කරගනතයෙනවා. උදානැක් දරගත්වොත්තේම පපොල්ලට බීජ කිලෝව එකක් ලුපියන් ලක්ෂ අටක් වෙනවා. තසේ බඩ පතලයි. අප වීවර්ග තිබුණ දෙදස්ගානක් අපි ව දැන්ති එන්නේෙ හැත්ත පහකට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ බීජ පැත්තිෙන් ගත්තොත් සම්පූර්ණය අපි මපියාවකටහුයි ලතියෙනවා එයට පන්සේ බීජත්තෙක්කේ ගොල්ලු ලෙඩ එව්වා. එරබන්සේ ඒ පොරත්තක්ක ගල්ල ගොචි ජිරි මාරක් ඇතුළ වල් පැල මේ ය්වා වා ප තිබ නේකාල. ඒ සියල්ලටම ඉගුල්ල බෙත්තෙව්වා. එයට පන්සේ අපට දුරුවල බීජදුන්න ඒවත්තුල ලෙඩෙව්වා ඒ ලෙඩෝට බෙහෙතුත් ෙක්වා. ඒගේ බීජත් අපපි ගන්නවා ඒලගේ පෝරත් ගන්නවා ඒල ෙල් බෙහෙතුත් ගන්නවා ඒයට පන්සේ මිවවාකාලා අපි ෙවුණා. ලෙඩවුණට පස ෙඩෙට පෙත්තත් තේ ගොල් ලේෙනවා. අපි ඒවත් ගන්නවා. ඒ නිසා සම්පෝර්ණින් බෞජාතික සමාගම්ල. ඒ ියාවයි ගොදුරබවට පත් කලෙබර අපිටක්විදියට අපේ මුලු කෘෂිකාර්මික පද්ද යම මේ ගොදුර ගොදුරේ කොටස්කාර බෝට පත් කල ඉවර ඉති අන්නන්නේ තත්වය තුල තමයි පිටෝක පැදිලි කර ගන්නන්නේ. වෙන්නේ බිද්ධහ කර ගණඩ වෙන්නේ මේ සමස්ත ක්‍රියාවලියෙන් නිදසීම සඳහා අපිට ඉස්සරහට දැවම්ත සටනක් කරන්න තියෙනවා අස්වයා පැනලගයාට පස්සේ ස්ථාලි වහලවැඩක් නෑ. තාමත් අප බීජ ආරක්ෂා කරගන්ඩ අපට සීට දහයක විතර චාන්සෙකක්් තියෙනවා. හැබැයි තවත් අවුරුදු කීපයක් ගැනකොට අනි වාරම්ම අපි බිත්තර වීටිකන් ගණඩවෙනවාත් සුද්දරින්. දැනට අපි ඇට හම දෙයක්ම බණ්ඩක්ක වැටකොළු පතෝල මෑකරල් මිරිස්ෙක් මිරිස්වලින් නම් හම්ම දෙයක්ම අපි ඇට හදන්නේ සුද්දග යට හදන්නේ. අපේ ඇයට පුස් කොරලා. අපේ ඇයට පැලවින්නේ. පැලවුනත් ගෙඩිනේ ගෙඩගගේ පැලවුුණත් මේ අලනේ මේක තම කරල්ලා තියන්නේ. අපි සුද්දගේ ඇටේ මත අපට යැපින්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඒම නම් අපි වතුර ටිකටත් මෙන්න මේ විද යටම පහරෙන්නට සූදානම් කරලා තියෙනවා. ඉඩම් ඔොල්ටත් පහර දෙට සූදානම් කරලා තියෙනවා බීජ වතුර ඉඩම් මේසිල්ල උන් අතට ගත්තට පස්සේ උන්ට අවශ්‍යවෙන්නේ ශ්‍රම සම්පත ශ්‍රම සම්පත ට පස්සේ අපේ ගොබයා ඒ ගොල්න්ගේ වල් ්‍රමික බඩ් පත් කරගන්නවා. මේ තමයිකි සැස්ම ඒමනම් ඉන්නම සැලැස්ම සම්පෝනක් කනපිට පෙල් ලන්ටයුතු කරනවා මිසාක්. ආණ්ඩුව විශෂකාමික හොරවලින් නිස්පාධන කරන වීවලට රුපියල් හතලි බ් දෙමකිට නිකං හුදු ප්‍රකාශයක් ජනප්‍රය ප්‍රකාශයක් කරට තේරුමක්. නෑ මේ ආණ්ඩු සියල්ලම අපි නේ කුල්ෂි කර්ම පද්ධතියම සම්පූර්ණෙන්ම බෞජාතික සමාගම්බල ගොදුරක් බවදට පත් කරල වරයි. ඒ නිසා මෙන්න මේක බේකින් බේරගන්න අප ලොකු සටනක් සැර කරැතිීම. ඇත්තටම ඒක ප්‍රතිඵලයක් තියෙනවා. මොකද හැට හුටහමාරක් ඇමතුරු නපලාා සභා නමයකට එට බන්ේ මධ්‍ය මා්ුවේ කෘෂි කර්මයට විධාකාරීද ඇතුරු ගොඩක් ඉන්නවා ඇමතුරු පාලවක් තිරන්නවා. එතකොට මේක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිපලි කියන්නේ ඇත්තටම මේ ඇමතිවරු මේක හාරහා ඒගොල්ලුන්ගේ පවුල් හොඳර පෝෂණය කරගන්නවා. එඩ බන්සේ ඒවාසවිත රැකිිය අවඋත්පාධනය කරගන තියෙනවා. වාහන බරගානක් දුවනවා ඒුවීම බරගානක් ෙල්ලෝට වීදන් කරනවා මිගුල්ල රට සවාර්යනවා ටේ සල්ලි නාස්තිය වන වීදන් කරනවා ඒ වාසේ මේලා නඩත්තු කිරීම සහ හාදැන්ත වීදමක්රට සිද් වෙලා තියෙනවා ඉතින් ඒ පත්තින් ගත්තම ඒලට ප්‍රතිඵලයක් තිනවා එබ ඒලට ප්‍රතිඵලයක් තිබුණට ගොවිජනතාවක පැත්තින් ගත්තෝ ප්‍රතිඵලයක්ත් දකිින්දෙන. ඇතරම එහෙම තත්වයක් තියෙනවා ඕක පොළොන්න රෝට විතරක් නෙමෙයි විශේෂෙන් විධ අත්හදා බැලීම් කරන්න ගොවීන්ට යම් මැම් දෙේවල් නිල් දේස කරනවා. තෝට මේ නිර්දේශ මත ගොවියෝ වැටරදගේ ම ගොවියව අමාර්වයට නවස්තාවන් තියනොමීකට හිේතුව තමයි මයිස්ල කියෙබු කාරණ අපි සම්පෝර්ණෙන්ම අප ගල්ෂිකාර්මික ඉඩම් පද්ධතිය විනාස කරලා ඉවලයි. කාබනික ගත්තිය සම්පූලීින් නැති කරලා ඉවරයි. තෝට මෙන්න මේ තත්ව තුල ඇත්තටම ඒකට විසඳූම් සපයන්නේ නැතුව. ඒ ගැන්න කල්පනා කරන්නේ නැතුව. දැන් සහර තැංගල නිදේශ කරනවා වගා කරන බිම්බල ද හම්න්තොර දෙසේෙමගත් තොත්තම වගාව නතර කරන්න කියලා. වගා නොතර කරන්නට කියනවුරුද්ද දෙක් ැනකම් නිකම් පොවෙ කැලේ වැබෙන්ඩලින්ට කියෙනවා. මොකද කිසියක් වගාට පැලවෙන්න ැහැදන්නේ. ඒ තරමට පොව විනාස කරලා පියච්ා යගේ යනම්මනයික් කියෙන කිසිමතිය මොක්වන්මන. එත මෙන්න මීද මේ අපි පොලොවම්පනෙන් විනාසරලා තියෙන්නේ. ඒ පාරිසරිය තුළ ඒක වෙනස් කරනවා වෙනුවට විශේෂෙන්ම ආණ්ඩුවේ විධ අත්හදා බැලීම් වලට ගොවි නතාව පාවිචි කරගැීම තු ඇතර ගවින් අමාර ටනවස්තවන්තේවා මතින්ගේ ත්වතමයි අද තියන්නේ මේ මොහත වෙනකොට පොළොන්නර් දිිස්ත්‍රික්කේ වියස්වැන්න නෙලමින් තියෙන ොහොත ආණ්ඩුව බෝඩ්දාල තියෙන පොළොනර් දිස්ත්‍රික්කය පුරහමත් ඒවගේ මන් පාර් දිිස්ත්‍රික පුරහමත් බෝඩ්ධදාලා තියෙනවා ීමිලදී ගැනීම සඳ. හැබැයි පොළොන්නර දිස්ත්‍රික්කේ අද වෙනකම් වියලුයි මණ්ඩලේ මොනම ස්ථාන එකවත් කවම වීමිලදී ගැනීම පටන් අරගන නෑ. එවිතරක් නෙමෙයි දැන් පත්තරේ ඇඩ්ඩකක්දාලා තියෙනවා ජනාතිපතිතුමා විසින් වී අලි ම්ඩලය ඒ දිිස්ත්‍රික්කවල වීමිලදී ගැනීමේ මධ්‍යස්ථා. එතකොට පරාකම්බාහු රජ්ජුරු සහල් නිෂ්පාදනයට මූලික තැන දීපු. කොළොන්නරු දිස්ත්‍රික්කය මේ ඇඩ්ඩග දැන්වීම් දැනීමෙන් හැල්ලතිය. පොන්නර විස්ත්‍රික්ක කිසිදු ස්ථානයක වීමිලදී ගැනීමක් මේ දැන්වීමට අනුව කරන්නනෑ. ආණ්ඩුව කරනවා කියලා ධාප පම්පෝරි ාප පත් ද තු ො දිතික ස්ාන ොන්න දිස්තික් හෙල්ල. ්‍රධාන නි්පානය කරන දිස්ත්‍රික්යක් ලෙස පොන්නර දිස්ත්‍රික්ක අතිකර ජාධපත්තුමාට අමතක වෙලා තියනවා දැන්නීම් පත්තරේ දාන දැන්වීමට ඇතුළක් කරන්න. කඩම්ග සැලගල් තමයි ොන්නර දිස්ත්‍රික් කරතිය. ඒවගේ මනිකු දිස්ත්‍රික් වල තියෙන විශෂෙන් විනිශ්පානය කරන දිස්ත්‍රීක් අතරින් විශාල ප්‍රමාණයක් රට විනි ාද ප ික. යළමහ කන්න දෙකම ගත්තොත් පොළොන්නර් දිස්ත්‍රික්කය අනිකුත් දිිස්ත්‍රික්කවලදී යල්කන්නේ වගර බ පමාණය අන්රවාාධර ගත්වොත් යයාල්කන්නේ වගරන බූහින් ප්‍රමාණය සාමානයෙන් තුංගුණනයකින් රඩුවෙන්. පැ පොළොන්න දිස්ත්‍රික් ෙ වෙන්නේන ොන්ර දික් යල්කන්න සහ මහකන්නේ වදා කරන බූන් ප්‍රමාණය ඒතරන් ලොකු පරතරයකින් වෙනස්වෙන්නන. හම වී නිස්පානට දායකන දිස්ත්‍රික්ක වී නිස්පාන මිදී ගීමට සූදානන්න. ඒ නිසාම එනිසාම අපි බෝඩ් දාලතියනු බෝද්ධල තිබුණන්ට ව මිලදී ගැනීමේ දී මේක හැලෙනව කියලා ගැන්නේගේ තමයි අනික් දෙවල්වො ආණ්ඩුව විසි මැදිහත්ත වැඩක් කරන්නේ නෑගනෙක ඔප්පු කර තියෙන එකක් අපපිඩමේක. ඒ නිසා තයි ොන්නර දිස්ත්‍රික ගොීන්් පහගිය විසි අයටට වෙනිද තමන්ගේ ී නිස්පාන රපියල් හතලියයක් කකිල්ල. ආරටබහිට සිද් වන්. ඔබ දන්නක් ගියාවවුද්දේ පොළොන්නර දිස්ත්‍රක්කේ මහර ව්‍යාපාර සහ මුලින් නියගේ නිසා යල්කන්නේ වතුර නොදීම නිසා ආණ්ඩුවඒකට මැදිහක් නොවීම නිසා සමහර කලාප ඇළහැර වගේ කලාප සම්පූර්ණයම වීනිෂ්පාදනය කරන්න බැරි වුුණ. එවැ වගා කටයුතු කර එන්නෑ. ගිරිතල ව්‍යාපාරයේ අක්කර දාහකට එද්දාශ පන්සේකට වැඩි ප්‍රමාණයක්. සහ මුලින්ම වවිනාශේයට පත්තුන්. ගිරිතලේ ව්‍යාපාරයේ උනගලා වෙහර ප්‍රදේශයට ජනාතිපොත්තුමා ගිල් චන්දය දවස්සල පලසවා මැතිවරණ වවසල් ඇලහැර ජයිසුරුර ප්‍රදේශයට ගිහිල්. ඒදී ගොවිජනතාව හම්බවෙල ගොවිජනතාවට ක කියෙබ්දේ තමයි අපි වන්දිගෙවුණ. හැබැයි අදමෙනකම් වන්දි ලබාදීමට කටයුතු කරලානෑ. ඒ විනාසයට පත්වෙච්ච ගොවිීන්ට වන්දි දෙවන්ට අදමෙනකම් කටයුතු කරලන්නේ. ඒ විදරක් නෙමි මේකන්නන්නේ ආරම්භ කරනකොට. ආණ්ඩු විසිම් කිව්වා ඒ විනාසවෙච්ච කුමරුුවලට බිත්තර වී දෙනවා හාල දෙනම එහම පම්පෝරි ගැව්ූ හැබැයි හාන්ඩ ටැටර රංගිය හාපු කුඹරක්නේ. ආණඩ ටරංගිය හාපු කුම්රක්න, වන්දිදීපු කුම්ඹරක්නේ ඒ විතරක්නේ මැතිවරණේදදිී පොදුවත්දුන්න. පොළොන්නරු දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට ගොවිජනතාවගේ සාතිසයයක් බෞුතරයක් සීයට සීියක් කිවොත් නිවැරදී. හැම මනුස්සයකුගේ රත්තරම් බඩුවක් කියන එක මොනවා හරි තිබ්බනං ඒක උගස්තියලති. එනිසා එදා ජනාධිප පලස්වා මැතිවරණේදී ජනාධිපත්තුමා පැහැදිලිවකිව්වා ඒවාගේ බේරාගැනීම සඳහා කඩියයුතුක නනිසා කාන්තා පරපුරපොන්නරුවයි රැබටුුණා චන්දෙදි උදෙෙන්ම ීල දුන්න තමන්ගේ රත්තරම්ඩු ජනාධතිපත්තුමා කියකිවනනිස හැබයි අද වෙනකම් එවට සහන දීලනෑ මොනවත් කරලානෑ. එනිසා සම්පූර්ණම වන්ධය බොරුව අ බෝට පත්තලාදන්න. එනිසා අපි කියනවා වන්දිය බොරුව කුණා වගේම. මේකන්නේ රුපියයක් තිස් දෙකට තිස් පහට ගන්න අයිගේලා බෝඩ්දැම්මට ඔය බෝඩ්ඩක පමණයිත් ඉතුරු වෙන්නේෙකොවින්ට මිලදී ගැනීම සිදුකරන්නේ නැෑගෙනෙ අපි ඉතා පැහැදිලෝකෙනවා. තාම සොච්ච ප්‍රමාණයක් මිලදී ගනිී අපේ ජාතික සංය අ සංවිධය නාම කරාත් මත්මයක් කිවවාගේ. ඉස්තාම සොච්චම් ප්‍රමාණයක් මිලදීගනී හැයි ඒ මලදී ගැනීමත් තරව කාරය. විසින් තමයි ආණ්ඩුව මිදීගන්නන්නේ. මේ මොහොත වෙනකොට සම්පූර්ණම වහිනො. ඔොන්නර දිස්ත්‍රක දැන් දවස් සතියක විතරපම කාලේ දිගටමග වර්ෂා. එනිසා සම්පූර්ණ ගොයන් විනාසවෙලා තියන කුඹුරු විනාශසවෙලා තිය කඩාගන වැටල් තිය. ට ගොය ඩාග වැලති ඒ උඩින් මතුර ලාගනයන ඒතමයි පන්නවේ නිසාත් ත බරිත වීතමයි වෙළඳපලට එෙන් ඒවා සමහර මෝල්. ොහෝ ල් යට හැත් පහ ැ ೇල ැසින් හ ති. ඒවගේ ೇ න ැර හ ්‍ය ා න ෙන්. පිය සිදකට විසිතු ට සි රට විසි පා ට. මයි අ ො ര . ගො ල ගොයි ර ම් ොැො නැ ක කට. ැයි තිගත් ේන ගොියගේ ඒ ඒයාගේ විසිතුන්න්නට විසි අතරට ඒම ගොවියගේ මූුණබල්ල මල කියන්න අද පුරුදු වෙලා තියෙනවා පොළොන් න්නරුවේ මේ වීමෝල් හිමියන්. ඒ අසරණවාාවකට පොො මේ ගොවිජනතාවද අද වැඩලාතිය. හැබැයි පොළොන්නරුව අම්පා අන්ුරාධපුරේ ගොවින් පත්තලා තියන තත්වයි ආණ්ඩුවට වග කියන්න සිද්ධ වෙලා තියෙනෙකින් ආණ්ඩුවට අද මගහරෙන් පුළුවන් වෙලා තියෙනවා මේ අි වර්සා. ඒ වර්සාාවනි න්දු දැන්කෙමින්න්නවා ඉතින් වහිනවානේ අපි මුකල කරන්න. ස්වබාදහමේ ප්‍රශනයකි. ගියකන්න අපිට කිව්වා පායනමණ ඒකනිසා නියගැනෙ ඒ ස්වබාදහම ප්‍රශ්නේ. ඒහම ගත්තර පස්සේ දැන් ගොවිතැන් කරන ොයිකක්න්න. යලේ නියගෙන් විනාසේෙනවා ඒක ඉතිං කරන්න දෙයක්නෑ. මහේ වැැස්සෙන් විනාසයවා ඒකනිසා දැන් කර දෙයක් නෑ. අපි දන්නවා මේ නියග මේ වර්සාාවන සුලිසුළ අන්. ටොනාඩුව වගේ සුලම් පහුගිය මාස් දෙෙකට කලින් මැදදිරිගරී හරහා ගමන්කරපුුවේ ටොනාඩු සුලිසුන ඒවා ඉතිහාසය අපි දැක්කයි වනුවේ. යොදැන් පොළොන්නරු දිිස්ත්‍රික්ක කුසිිකාර්මික දිිත්‍රික් වල බහුල වෙලා තියෙන්. එසා පාලනය වෙන්නෙ නෑ මේකෙ මූලික හේතුව තමයි ස්ොබා දහමට කරනලද විනාසේ. අර කොසල් රජ්ජුරුවයෝ එක හීනයක් දැක්කලු හිීනය. ජු සී ද ය දැක්න එක හීන එක තිබුණන්නේ බත්හැලියයක් ඉදිලා තියනො දැක්කලු. ඒකේ එක තැනක ැට්ටකුණාවෙලා තවතැනක කිරිබත් වෙලා තවතැනක බත් හොඳට ඉදි තවතැන ඉදි මන පොස ජුර ගේ බුදුරාන් වන්සේ ඇව්වලු මොකද බදුරාන් වහන්ස මමේ දැක හිීනෙන් මට අපල අදකින්. බුදුන්හන්සේනවා අන බහන් සිරනමේ ල. නාගත පාලකෝ රට පාලනය කරනට ස්බා දහමට විකෘතිීන් කරන. ස්භාදහම විනාස කරනු. ස්වබාදාහම විනාශකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගංමතුර ගලනවා පායන කාලවල්ල හිතන්ද බැරිකාලවල්ල ගම්මතුරගලන්න. හිතන්ඩ බැරිකාලවල්ල නිය ගේෙනනවා. ඉර්තුවලට වහින්න්නේෙනෑ. මෝසන් වෙහි ලැබෙන්නේ නෑ. සම්පූර්ණම සුලිසුලන් චන්ද මාරුත එනවා. ඒවා විසින් බෞබෝග විනාස්සරන කුසිකර්මාන්තය විනාස වෙන. රටවල් රාජක වෙනවා ආර්ථික කඩාන වැන්නනම් මෙන්න මේ තමයි මේ හිනෙන් පෙන් අන්නෙ. ි ර්තනය න්න මේ තමයි සිද්ධ වෙලාතිය. අද නවීන විද්‍යාමේ ොප්පු කරමින් තියෙන. විද්‍යාාවදි කියන වා ක් යිට ප්‍රමාණ වැඩිවෙලා තියනෙ. බ යික් යි න් තිය න කියෙනෙ මයි ඒකයෙන් දෙසි අසුව දෙසි අනුවත්තර පමණය. හැබයි ැතින තුන්සි අසුවත් තුන් අනුවත්ත ප්‍රමාණයක්ක පරිසවේ දී කිය. කා බන්ඩ යික් යි මීතේ ට්‍ර ජන්ගේ වායුන් වැඩි වෙලා. ඒ වැඩි වුණට පස්සේ වායු අව පාත ඇතිවෙන්. ඉතිහාසේ අපි කුසිකරම් අපි ඉංඟනගන්න ඉතිහාසේ අපි ඉගනගත්තේ අපේ රටට වර්සාාව ලැබෙන්නේ මෝසම්වමගින් වාසුලි මගින් එවගේම සංමහනවෙයි මගින්. මෙවවා අපේර අපි ඉගනගත්තු දේ. හැබැ දැන් දැන් නිතර කාලගුණු දෙපාරමේන්දුගේෙෙනනවා අභායු අවපාතයක් වහිනු. වායු ආපාතයක් වයිහින්. මොකද මේවා යෝපාදතිවෙන් හේතු. මේ වායු ගෝලි සිද්ධ වෙලා තියෙනන මේ වෙනස්ස. යි පස පාත ති නිස ය ගලම වෙනැසක් ඇති වෙලාති. A. ඒ ඉතිහාසේ බදුන් වහ සිකිුව වගේ දැන්ක සනාත වෙලා තියෙනවා. පාලකයන්ගේ අධූර දර්ශී පාලනවල ප්‍රතිඵල ලෙස පරිසරේ සම්පූර්ණ විනාසර තියනු. අපේරට තියෙන්නවන ගහො ප්‍රමාණයන සිරි විශිපහක් වනාන්තර තියෙන්වඕන රටකදැ කියන්නේ නම් දාහතරක්තියනගලට හැබැ ඇත්තගත්තොත් සයටට අටත් දහත් අතර ප්‍රමාණක වැට ලති. ලති. ඒවගේම අපි අතීද මීමුත්තු කවදාවත් කන්ඳූරරට මහා ජලා හැදුවේනෑ. මේ වර්මාන පාලකගේ කඳුරට මහ ජලා හැදුව. අද ඒවායෙන් රජට රතතුර දැන්නට පුළුවන්කමක් නෑ. ගේ කන්නේ රජරට විශා නිස්සක් න ලා ල තර ද පුළුවන්කමක් ලැ ජලාසවල ඩ දැම් පි තින ීර ති ස් ප රන්ද නි ගල වික් ෝරීයා කොත් මලේ ොල් ගොල්ලො වගේ ලාස ල. ඒ ප ම ලින් පිරි ල . ඒ තුර න ප්‍රමාණමත්න වතුර දෙේද. බෑ ඒ නිසා මධ්‍යම කඳු කරේ මහහා විසාාල ජලා සහදල. ඒවා එදා කිව්වා අපේරටේ විද්‍යාත්න පරිසර වේදීන් න ඒ එදා කිව්වා මේවා කිසිදුු පලයක් ලැබෙන්න්නෑ සිගර්මාන්තය සඳහකි. එදා පාලක කිව්වා. අපේ රටද විදුලිය දීලා ඉන්දියාවටත් පෙදුලිය දෙන්න පුළුවන් කුසිකර්මාන්තයේදී කන්න දෙගවවුවට තුනක් කරන්න පුළුවන් කියලාලදමයි මවලියටන්ග. අදමොකද වෙලාද. කන්න දෙක කරගන්නඩත් බැරි වෙලාත. ස්වබාදාම විනාසකරමේ හදන්නගේල්. ඒ ප්‍රතිවල විදියට ස්වබාදාමද අකීකරොල්ලෙස පරිසරයට බල පෑ කරම තියන ස්වාදාම හැමදාම ස්වබදාම වෙන්න්න ඉල්ලා හින්න ස්බාදාම සුභාව ඒක තම පරිසරය ස්භාවයක තම ඒ සමතුලිත වෙන්නේ. සමස්ත පරිසරය ඇතුලි. ඒක විනාශකරීම ප්‍රතිි පලය තමයි අදම මේ ුක්විිනිිමිින්ති. එනිසා මේ පවතින ක්‍රමය වසර දෙහ වසර දෙසීියක විතර කාලපරිච්චේදයක් ඇතුළේ. අපේරටේ කුසිකාර්මික රටක්ල ස අපේ රට තිවිච්ච ඒ වටපිටාව පරිසරය වසර දෙසික කා ල පරිච ේද ඇතුළි. සුදු අදිරාජවාදීගේ කාලපරිච්චේද. සහ ේරටේ ාලක ාරග ස ල ට රගත්තු යුගයේසි අදව වෙනකාන්. නාසේ සිද්ධ කරමින් තිේනවා ඒහි ප්‍රති පල සම දම ර්තමන ගොවියාමේ දන ප්‍රශ් ල්ලට ද. ි නවා ෙටිකාාලින විසිඳුම් වගේ මේේ ප්‍රශ්නට පෙනමන් සෞදර ඇැකුවා වගේ. ෙටිකාල විසඳුම්මගේ. බීවලට සසාධාරන මිලක් ඕෝන, ීටික වෙලගන්න මැසින් ඕන. අනිකුත් බෞවබෝගවලට, සාධාරණ මලක් ක අපිටඕන. එඒුවෙන් අපි සස්ථයංකාක ගෝ ජන සම්මල්ෙන් ටන් කරනවා ගේම මෙන්නම පැදිලිකිරීමේ දීර්ග කාලීනු අපේරටේ කුසිකර්මාන්තය වෙනුවෙන්. අපිට කරන්න පුළුවන් ඉහළමදේ වෙන මෙන්න මේ විනාසකාරී සමාජ ක්‍රමය. වෙනස් කරලා ගොවිජනතාවට සැලසුම් සහගත කුසිකර්මාන්තයයක් දක්වා. සැලසුම්සාාගත කෘසිිකර්මාන්තයයක් දක්වා ඒ ඒකේදී පරිසරය සැලසුම් කරන ඒකේදී වාරි මාර්ග නැවත. සැලසුම් කර ඒද බීජ නැවත සැලසුම් කරන එක. විනාාසාකාරි බීජ වෙනුවට අපේරට ඕන කරන බීජ සැලසුම් කරන එක. ඒකදී නි්පාදනය සැලසුම් කරන එක, ඒවගේ නිස්පාදනය කල්තවාාගැනීම සඳහා සැලසුම් කරන එක. ඒවගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම සඳහා කටයුතු කරන එක මෙන්න මේ සමස්ථය සැලසුම් සසාගත කුෂිකර්මාන්ත්‍ය අ දක්වා ගමන් කරීම සඳ සමස්ත ලංකා ගෝ ජන සම්මේල් න කටයුතු කරනය වෙනුවෙන්. ඉතිහාසේ පුරාවට අපි රටේ ගොවියා මහපොලෝට දහඩිය වගුරනවා ඒ වගුරන දහඩියේ ඒ වපුරණ ශ්‍රමය පලය අපේ දුක්විදන ගොවි අම්මතාතට ලැබිල නෑ. ඉතිහාසේ පුරාවට ඒ පැවතච්ච සෑම ආණ්ඩුවක්ම රැවටව්වා වගේ මේ වන විටත් මේ ආණ්ඩුව අපිට දුක්විදන ගොී අරවටමින් තියෙනවා. මේ වෙනකොට අනුරාදු ප්‍රදිශිකේ. ද දොලහ ව්‍යස්ශ්‍රන්න තමා ආණ්ඩුවේ ගණම්බැලි මනුව එකොලොස් ලක්ෂ අනුතුන්දස් දෙෙසි අතරරිස් දෙකයි විට්‍රෙක්ටෝ මේ තින් ආණ්ඩුවේ ගනම්බැලීම මේ සමස්ලංක ගුජන සම්මල ගනම්බැලි නවම මේ ආන්ඩුව ගම්බැලිීම ඒවගේ දහතුන මහකන්නේ සහ යළේ අපේක්ෂිත ආදායම අපේක්ෂිත ආදායම තියනවා එකකොලොස් ලක්ෂ අනුවතුන්දහස් දෙසි හලිස් දෙකක් මේකෙ කාරණ දෙකක් තියෙනවා. එකක් තමා දෙදස් දොළහ අවුරද්දට වැඩිය දෙදස් දහතුන අවුරුද්දෙ ආදාය මඩුයි. මෙෙට්‍රික්ටොන් දෙලක්ෂ පනස්දාහකට ආසන ප්‍රමාණයක දහස් දාතුන අවරුද්දෙ වවිියස්චන අඩුවේ. අපේක් සිිතාදාය. මෙන් ආණ්ඩුවේ නිෂ්පාදන සංවර්ධනය සෑස්ම නිෂ්පාදනය වැඩිකිරීමට ආණ්ඩුව වැඩිහත්වන කිව්වට ඒක නෑ මේතිී නා්ඩී ගනම් බැලීම. ඉතින් මේ වගෙන් පැහැලි වෙනවා එකක් තමා මේ වෙනකොට අනුරාධපුරදිශ්්‍රිකේ අධික වර්ෂාවක් පතිතමමින් තිබෙන වෙලාවක් ඒ අධිකවර්ෂාව පතිතමින් තිනෙන වෙලාවක ගොවවි අතතාමත් අමාරතුත් අත්තර පත්තිවෙලලා තිබෙනවා. තමන්ගේ ඒ මාස තුනක් තුනහමාරක් තිසේ මහන් මාහන්සි වෙච්චිකම ඒ පලේ ගට ගන්න බැරිවිවෙලා තියෙනවා. අද වතුර ගහගෙන යනවා ගොවි අටේ වීටික ගෙටගන්න බැරිවෙලා තියෙනවා සීට පහකටවැඩිය මේ වෙනකොට අනුරාදුර දිශ්්‍රිකේ අමාරුවෙන් දුක්මහන්සි වෙලා වස් දහයි දුහයේ මැඩිහැත්වෙලා නොකානුබී ඉඳලා ඒ ගෙටත්තු ආදායම ගටගත්තු වීටික සාධරමල්ලකට ක්ුණගන්න බැවිීලා තියන.න්රාතුර දිිශික්කේ ආණ්ඩුව කියනවා මධ්‍යස්ථාන දහාටක වී ගන්නවා කියලා. මේ මේආණඩු ඉදිරිපට කරලා තියෙන වාර්තාව මධ්‍යස්ථාන දහාටක ගන්නවා කියලා හැයි අන්දරද ිෂක අප හොල්ලබලනවට ගන්නනෑ. ැද වච රම්බෑාවගේ ප්‍රාදිශලක කොට්ටශසවල පදවිය ගලිබිදනවාගේ ප්‍රතිශල එකම් කෝශසාව එක තැනක තමා වීගන් උදාහරණයක් විදිර කිවෝත් නැද වච්චේ ප්‍රාදේශලය එකම් කොට්තාාශ වීනිෂ්පාදනය තියෙනවා අපේක්ෂිතක මටක්ුන් තිස්සෙක්ාට සිදාශයක් මටෙක්ටොන් තිස්සෙක් එකය දාශය අටසිය දාසයක් මෙලදී ගන්න තියෙන එක මධ්‍යස්ථානය අපි යහනව ආන්්ඩුවෙන් මෙට්‍රික්ටොන් තිිස්සෙක් දාහක් එක මධ්‍යස්ථානකෙන් මෙිලදී ගන්න පුළුවන්ද නෑ ඒකෙම ඔප්වෙනවා ඒක මොපපියවා ගොවියගේ වීටික ආණ්ඩට මිලිදීගන්න බෑගල්. එතකොට මාදිස් රහට විල්ලම ඉරිපත් බුරු පම්පෝරි ඉතිහාසෙත් ඒ පම්පෝර ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙන කොටත් ආණ්ඩුව සහයේ පෘසිකාර්ම ඇමතිවරු ඉදිරිපත් කරමින් තියෙන්නේෙ ඒ පම්පෝරි හැබැයි ඒ ඉදිරිපත් කරන දේවල් වල ඇත්ත සහනේ ගොවිියට ලැබිලනෑ ඇත්තසානේ ගොවියත් ලැබිලන. ඒක නිසා සමස්ත ලංකා ගෝජන සම්මයල්ල දිහයටට කියනවා. මේ වකොට ගොවිිය අතාමත් අසසිුතුතත්තර පත්වෙල තිබෙනවා දිගින් දිගටම අපි රටයින්න ගොවයා රවට් අන් හ දන්න එපා. සමස්තලංකා ගෝජන සම්මේලය මේ වෙනොටත් මේ කන්නේ වෙච්ච, ඒ බරපසල බරපත්තල අසාධාරණකම දැකලා අපි දිගෙන් දිකට මරගල කෙරවා. වී කිලෝ එක අවම මිල රපියල් හතරියයක් බවර සසාහතික කරන්න ඒ පාර්ලිමින්තු නීතිගක කරන්න කියෙලා. ඒ සඳහා හඩනාගනවා ඒ සඳහා ගොවයා දැනුවත් කරමින් සිටිනවා අපි. නොද නොතුරු දිනේදී. ගොවිය මහ පහරට බැහලා වකිලෝක මිල රුපියල් හතලිය කරන්න කියලා ඒ සටන් කරන දිනය එච්චර රඇතකනෑ. උදුලු කැති දෑ ඇති අරගෙන පාරට බහින දිනය එච්චර රෑතකනෑ. ඉති එකනිසා ආ්ඩුවට අපි අවධාරණය කරනවා තවත් මේ ගොවි අරවට්ටන් එප. ගොවි අරවට්ටන්න එපා. ගොවයා ඒ රැවටයක දැන් නැවතිලා තියෙන්නේ ඒකනිසා දිගින් දිගට රවටන් හැදුවත් ආ්ඩුවට වේලාස්නින් පලන්න බැහල යන්නවෙනවා එකකනිසා. සමස්ත ලංකාක ගජන සම්මයිල විීට කියන්නේ. ඒ ජනත ගොවිජනතාවගේ ඒ දුද්්‍යනවිල්ල බලලා ඒ අපහසුකම් බලලා සරත් මාත්මයක් කියයෝ වගේ දීර්ග කාලීන සැලුසුම් සහත තුෂික කර්මාන්තයකට යන්නොනක තියවා. ඒ සඳහා මැදිහත්වෙන්න කියන ඒ බලපෑම අපි කරනවා එහෙම නැතිවනොත් අපි ආණ්ඩුවට සමස් ලං ජ සමේල විදිහට කියවා ගොවිියොත්තෙක් අපි පාට බනිවා. සද අපපි නායකක්දවා. ඉතින් ආණ්ඩුව ර් කාලන ජමෙන් හදන අපි කිය ෑෙම් වැජිෙන් බෑ ඉතින් ඒ ලාපපුරතු තියාාගන්නත්තප ප ගොවි ට ප ගමික ප බැරිනම් අපි ර ට හැටකර ගොව ගව පරට පහි ගත් ම ලස පාරට හැල යන්න සිදවා. ඉතින් අපි ඉල්ලනවා මේමොහොතේ පොළොන්නරුව අම්පාර අනුරාධ ප්‍රතිිශ්ෂිකයඒවගේම මන්නාර ඇතුළු මේ දශෂිකල ඒ අමාරුවෙන් නිෂ්පානය කරගත්තු වීටික සාධාරණ මලකට. ගන්න කියන බලපෑම අපි කියනවා එම ඇත්නම් ඉදිරිදිනයේදී අපි ආණ්ඩුවට ඒ සඳහා ලුකු බලපෑමක් කරනවා කියන අපි මේ හොතේද ප්‍රකාශ ප්‍රස්්න තියෙනවා ගණ්ඩ පුළුවන් ඇත්තටම අගොයි විශස්ලාමය ටඋප සම්බන්ධින්. විශේෂ එදදාසම සසූ හති පටන්ගත් රමුදලක් දායක විශරාමටක්ක් විශේෂත්තව තමයි ගොවි ජනතාාවගෙන් සල්ලි අය කරලා එකතු කරලා පටන්ගත්ත විශරාමටුපක්. දෙදස් එකොලාහ නොවැම්බර් මාසෙම් පස්සේ මේ වෙනකම් ගොවි විශරාමට කිසිම ගොවියකුටහ සතට පහක්වත් ගෙවලන්නේ. මේක දායක වෙච් ගොවියයොන්න්නවා හට ලක්ෂ දාය. මේක අතර කරන කොට විශරාමට ලබමින් හිටපු අහිට අනුද්දේද. මේමෙනකොට ඊට සුදුසුකම් ලබපු අය බයින්වා තිස්්දහ. එහෙම නම් ලක්ෂදහයක් අයිංසික ගොවිජනතාවගේ සල්ලි ටිකදැ ආ්ඩුව මංකොල්ල කාලා තියෙන. පෞගි දවසක එස්ම් චන්ද්‍රසයේ නැතිවටයා අ අපිට මතක් වෙනවා මවිල්ලා රුවාන්දදි එතුම ගැන ම කතා කරනොට එතතුම විල්ල ප්‍රශකරවා ගොවි විශරාමයට අ දල ෂූන යකිින්. බිඳදුවල්ක. එකයන්නේරත පහක්වත් නැ කියනක. එහෙම නම් මේ සල්ලි වලට මොකුද නීමක බහිල්වවැ ගිල්ලද මෙන්න මේ ප්‍රශ්න තියන. අයිංසක ගොවි ජනතාවට බලාපොරොත්තු ඇතිකෙල්වා. අවුරුදු හැටපෙරුුණට පස්සේ තමුන්ට පන්සලට යන්ඩ තමුන්ට ශ්‍රීමාබෝධය වලින්ට වන්දනාවයන්ඩ සිල්ගණ්ඩයන්ඩ නිදහසේ ජීවත් වෙන්ඩ කියීයක් හරි අතට හම්බිෙන වනි කෙරටන්. ඒ අයින්ක ගොවි අමතත් හිතහදා ගත්තා. දරුවත්යකින් බලාපොරොත්වඇතිකන ගත්තා. ඒ සියල්ලු බලාපොරොත්තු මෙ වෙනකොට ආණ්ඩුව කඩ කරලා අයින්සක ගොවිජනතාවගේ ඒ අයිංසක දාාඩියේනකොට මංකොල්ල කාලා තියීම.ඉට එනිසාම මේ එක මහහාදැවැන් අසාධාන්‍යය. ගොවි අත් එක්ක ගහපු ගියවසුමක් තියෙන ආ්ඩුව. මේ විශ්‍රාමට පොට දායක වෙන කොට ගොවයා අසංකරපු ලේක නයක් තියනීම යික ගියවසුමක් ඒවාගේම තම ඉදදා සම සස හති. ආල්ලිතුව සම්මත කරපු පනත් කෙටුම් පොත. ඒ නීතියටානුව ගත්තාම ආණ්ඩුව අයිංසක ගොවිජනතාවගේ මානුම අයිතිවාසිකම් කඩකරලා තියෙනවා. අයින්සක ගොවිජනතාවගේ සල්ලි උදුරගන තියනවා. බරපත ල සසාානයක් සිද්ධ කරල තියනක පැත්ක නීති කඩරල තියනවා. එන ඉන්න මේක විුද්දධ අපි පෞග කාලි පත්්‍රි කාම්පිෙදවා උද්ගෝසණය කෙරවා. ලැස්සින් කර පෙලපාලි ගියා මාධ්‍යවලට කිව්වා. ති ට දල් මත දියට ො ද මයි මේ ගොබි විශස්සාාමටප තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මිකිසික කම් ියෝම කර නේ මෙන්න තත්වේතු ලි තේන්දුව ගත්තා සමස්තරන්කා ගෝජන සම්මේල් න දිියට ලක්ෂ දහයක් වූ වහිංසක ගොවිජනතා වෙනුවෙන් නඩු නිමිත්තකට යන්ඩ. ඊට අදාලව අපි සියලු ලිපි ලේකන සකත් කරලා. දදාලා සියල තොරතුර කතු කරලා අපේ නීතිඥ මණඩලිකර රදුන්න. ඒයා අනුව අපේ නීතිච්්‍ය මණඩලින් අපට උපදෙ ැිල තියෙනවා මේ වෙන කොට විශේෂෙන්ම මානව හිමිකම් කොමිස්සමටමික පළමින්ම පැමණිල්ලි කරලා දිස්ත්‍රීක් උසාවිවල නඩු ක්‍රයාාමාර්ගිකට ගීල් අයිත නිදම්මික ඒ පියවලින්දන්න. යමු කියලා ඒනිසාපි ලබන සතිය වෙන කොට මානවහිමකම් කොමිසමටමේක ැමල්ලි කරණන්ට කොට කටයුතු සූදදාම්රලා තියෙනවා ඉන් අන තුරුව දිස්ත්‍රික් මට්ටමින්. අපි විශේෂම ගබී දිස්්‍රික් පදනම් කරගෙන. දිසිෙක් උසහයි වොල මීට අදාළුව නඩු පල් පයිල්ගත කරන්න ගුණු කරන්ඩ අපි මේකොට සැලසුම් කරග නම.ඒය අනුව මීට අදාල අධිකරනේ ක්‍රියාමාර්ග අනි වාරම් අපි ගන්නවා ඒ තීන්දය පින්නම එතනින් අතර වෙන්න නැහැ. ඊට පස්සේ ඒ නඩු ක්‍රාමාර්ග යන අතරි ඊට අභශ්‍ය සහයෝ ප ජ තෙ ප දැ ගෝස ක්‍රියාමාල් ගොට ට දානම් මේකමක පිවරක්විදිර පහුගේ හයිවනි අම්බලගුට නගැෙදි ාල්ලදිසික්. ඒ ගොවි මතු ලාබීම් පන්සීකට වැඩ පිටි සක් සමග පෙළපාලයක් ිහිල්ල සන්ත්‍රන පැත්තුවා ඒ දිස් ික් ටමින් ර්ග තුර. ඒකම තමයි ඒත් අත්තේ ඇතිවෙලා තියෙන හේතු. විශේෂයම රජයේ ප්‍රබල ඇමිතිවරයෙකුගේ සහල් නිෂ්පාදනයට එතුමාගේ මල්ලි මැදිහත්වේෙනවා. ඒවගේම රජයේ ප්‍රබල ඇතිවරෙක් රජුවම සහල් නිෂ්පාදිනයට සම්බන්ධ වෙලා සිටවා. ඒනිසා රජයවිදිහන් මැදිහත්වෙලා කරනුලබන වැඩ අකර්මණන්නේ කිරීමේ ක්‍රියාවලිය සිද්ධවෙලා තියෙන තේනිසාමතම. එනිසා අපි දන්නවා අපේරටේ නිපන සාහ රිය සහල් කියෙලක කිය න ෙරටේ ී නිස් පාදනය හල්බාවට පරිවර්තනය කිරීමේදී ප්‍රධානතම නිස්පාද . නි ා ಿළි ප්‍ර්නයක් න ව පාද තු ప్්‍ර් කුමන්ත්‍රණකාරීල්ලෙස ොවිජනතාවගේ වීටික මංකොල්ලකාලා කරනුලබන මේ විනාසේ. ඉතාම පැහැදිලිව ගියකන්නේ ආ්ඩුව මිලදීගත්තු. වී. දුව ීගත්තු ව කිය ගාන මලදීගත්තේ පියල් ේයට ගානක් මලදීගත්තු ව විිකුණුවේ කිය ගානෙද කියෙලක කියන්න ඒ විිුණද ිලදීගත්තු ආයත න වද ගෙලක කියය. එ කට මන්ත්‍රරන ලින් ලිබ . න මන්තරන ලින් ලන දී ගන්න්න වී මිලදීගන්න ගානටක් වඩ අඩුවෙල අඩු ගාන්ට සමහර කන්නවල මේ තැර කාර මුදල අල්ලාට වීටික දී ල ේ ආ. එසා. එක පැත්කින් ර රටේ ජනතාවගේ බදුවලින් එකතු කරලා මහාබාණ්ඩාගාරේ පුරෝගත්තු සල්ලි වලි වීීමිලදී ගැනීම සඳහා මහා බාණ්ඩාගාරේ මුදල්වෙන් කරන. එහෙම මුදල්වෙන් කරලා ගන්න වීටික, තුට්ටු දෙකට මේ මුදලලාල්ලට නැවත දෙනස. එනිසා එක පැත්තකින් ජනතාවගේ සල්ලි විනාස කරනවා තව පැත්තකින් වීනිස්්පාධනය කරන ගොවි අගේ වීටික තුට්ටු දෙකට මේ මුදල්ලාල්ලට ගන්න සලස් සලතියෙන්. ඒක තමයි පොළොන්නරුවට රජයේ කුඩම්මගේ සැලකිල්ල ම කියලා ම කිවයි. ුඩම්මග සැලකිල්ල ැිල තියෙනීමේ වී නිස්පානය කන ප්‍රබල දෙන්නගේ මාපියා විසින් තමයිඒක සිද්ධ වෙලාති. ඔබ මයිතන්නේ ඇහවේ මෛත්‍රපාල සිල්සේන ඇැමතිවඩයා සම්බන්තින් තොට තු තින්ද පොල් සික මොකදම තරන් කුඩම්මගේ සැලකි සිදවෙන්න කියලා. ඉතින් අපි කියන්න තියෙන්නේ. මයිත්‍ර හත් ල් දවස විල්ලා ක් පත් ල ාවක් දර පත්කෙල යි මාව වි නාසක කරන්න්න ුමන්ත්‍රණයක් තිනවය. එතුමාට ැම් එතු මරණවාය කියලටම් තාදාලවට එතුමට දැනන වලු මටන බව දැනවලු මරණ තරජන තියන වලු හැබයි කාගෙන්ද කිය රතු ඉදිරි පත් කරන. එමන මේකින් පැදිි බෙනවා හ ල් පක්ෂ හ ක ්‍ර ඇමති වර. ඒ ඒතුමටත් මරනී තර්ජන තියනවනම් කියන පැදිල රජ පක්ෂවරගෙන ආ්ඩුුව ජ පක්ෂෝ ගන නමන කිවට. එතකොට එතු මටත් මරනී තර්ජන තියනවනම්. ඒතුමා විනාසකරටත් කුමන්ත්‍ර තියනවනම් පොළොන් නොඩුවේ යින්ස ගො ිය ගන වටතාාද. එතුමා අසමත්වෙෙලා තියනවා ඒ ගො ට යන ො රන් ප්‍රශ් මත්තු වෙනවා එති නිසා කෙන් පැදිලි වෙනවා ආඩුව ඇතුල තියන අආ ද ආ . මොන තරම් ඇතුළේ කුමන්ත්‍රණ කාරිවිදියට විවිධඒඒ පාර්ශයන් කටයතු කරනවද ඕන්නතේ ොනතරන් කැපිෙටල්ලි තියන වද අගමතිකම් සම්බන්ධයෙන් විදධ දේවල් සම්බන්ධය නායකත්‍රී සම්බන්ධින් විධ ප්‍රශන තියනවා. යිති මේ වාත් එක්ක මේ ගොල්ලු පොරබදිනවා මික් මෛත්‍ය පාල සිිලිසන මාත්‍යයාටත් රාජ පක්ෂුරුත් එක්ක හැපෙනවා ඇරෙන්ට වෙන ඉතින් ගොවයා ගැන කවර කතාද. ඉ එනිසා මේ සියලු දේවල් යටතේ. ොබ ජනතාවටආසාධානකම් සිද්ධ වෙනක අහන්ඩ දෙයක් නෙමි පුදුවද කාරනයක් නෙමි සබ ැ එ ආඩ ඒ අබිල්ලාර කාබනිික පොහරවලින් නිස්පාධනය කරන වීතියනවනන් ඒවා රපියල් හතලිහට ලිද ගන්න ට ආඩ ්‍රශ කරලා තියෙනවා. එතකෝට සම්බ වී රුපියල් තිස් පාට නාඩ රුපියල් තිස් දෙකට. ඉ ඇත්තර මතන ඉදිගත්හම අපි නටේ කාබනිි පෝරවලින් නිස්පාධනි කරන වී ගත් හම් හොයාගන්නඩ අමාරු. ඒක අද ප්‍රාෝගි ගත්තොත් මලක ප්‍ර්නයක් ඇතරම බනිික පහොල්ට පොල ක ම අරණගංගල ගොවියක් ගැනපි වාර්තාාවෙනවා. ඒ ඒක තමයනතත්වේ එනිසා අත්තරම දැඟගත්වොත් මේ තියෙන ත්වත්ක මේ පොලොව රසායිනික පොහෝර යොදලා යොදලා තෙල් පොහොට ගහලා ගහලා මේ පොළොව සම්පූර්ණය කාබනික ගතිය පරිලිසරියය නැති වෙලා තියෙන්නේ. ඉ නිසා අත්තරම කාබණිකී නිස්්පාධනය කරනවන අවුරන් කන්න ගණනාවක් ඇත්තටම රසසායිනික පහර යොද නැතුව වගාකඩන්්ඩෝනිේ සාමාන්‍ය තත්වයට පොළොව ගණ්ඩ. ඒයට මාසේ දැම්. උ උඩ වෙලේ වතුර එනව නම් ය පල්ල හැකුඹුරට ඒ කුඹුරේ රසානක පොර දුවන් නැත්තම් තරුමක් නේ මකද ඩක් කුම්ඹුරට රසායිනික පහොර යොදනවනම්. එතවට ඒ වතුර තමයි කුඹට එන්නේ ඊනට අනිත්්‍යකටමිත්වත් එම රැුම් වැැව්ගොල ැකුම් වැව් කියන්නේ මහ වැව් යටති තියෙන කුඩා ැව්. රැුම් වැව් හමකම වතුර මේනට කොළ පාතයි. කොළ පාටවෙෙන්ට හේතුව තමයි තෙල් පොහොර. තෝට ඒ තත්වය තුළ, ඒ වැබේ වතුරවලත් රසායිනික ඒවගේ තාසනික් තියෙනවා. ඇති එනිසා මුළු පද්ධතිය මද විනාස කර ඉවට ඇත්තට මේ වෙන කොට උතුරු මැද පලාාතය විතනක් දායයින් එක්ිෙනෙක් ගත්තාහම වකු ගඩු රෝගින් පෙළෙනවා. මේක බඩපතල ප්‍රශ්නයන් මේකට මූලික හේතුව තමයි විශේෂ මේ වස බිස. එනිසාේ මුලු පොළොවම වස ගහලා සම්පූර්ින් විනාස කරලා තියෙන්නේ. මේ සියල්ල භූබත ජලයට එකත්තු වෙනවා. ඒ යිතා පසේ ඇට දොලොට එකතු වෙන. අපි බොනව යව්වා නානවා. ඒයට පස්සේ මේ ඔක්කෝම අප ආහාරෝලට මුහු වෙනවා. අපි කන්නෙත් වස. බොන්නෙත් වස. නාන්නෙත් වස මේ ඔක්කම වායුගෝල්ලට ටිකත්තු වෙනවා. හුස්ම ගන්නෙත් වස. ඒ නිසා අපි සම්පූර් මිනිස් පරනෙල් බවට පත් ෙ රයි අවදදු අසුවදජීවත්ත නුසවදදු හතලිහි ැල්ලන මැරුණෙ කොමද කියල ොයා ගණඩබ. පුංචේවුන්ගේ කොන්්ඩි පැහෙනවා. පුංචේවුන්ට පිළිකා. පුංචවුන්ට කොලස්ටරෝල්. න්ට ෂ් දම ත්ලි යන. තිම් දිය වැැඩියාව. ඇතින් මෙනම පරිසරය තුළ අපි දැවන්ත මාපියාවකටහු වෙලා තියෙනවා. විශේෂම අපේ බීජ අද සම්පූර්නෙම්ම මංකොල්ල කාල තියෙනවා. අද අපිරටේ බීජ බෞධාතික සසාගම් විසින් අත්කරගන යවා. උදානක් දෙරගත් ොත්තේම පැපොල්ලට බීජ කිලෝව එකක් ලුපියන් ලක්ෂ අටක් වෙනවා. තත්වේ බඩපතලයි. වීවර්ග තිබුණ දෙදස් ගානක්. දැන්තියෙන්නේ හැත්තපහකට ආසන්න ප්‍රමාණයක් පමණයි. ර් ාව හ තිේවා. එට න්සේ ීජතෙක්ක ගොල්ල ලෙඩ එව්වා. එ න්ස ඒ ො ගොචි ජි රක් ඇතුළ ල් ප ල යිවා වා පි තිබුණ නේකලින්. එනිසා මේ සියල්ලටම ඉගල්ලු බෙහෙත් එෙවා. එඩ බන්සේ අපට දුරුවල බීජ දුන්න ඒව තුළ ෙඩෙවවා ඒ ඩොල්ට හෙතු ත් එෙක්වා. ඒලගේ ීජත්තපි ගන්නවා ඒලගේ පෝරත් ගන්නවා ඒලක ෙල් ේ තුත් ගන්නවා න් ි ලාි ෙඩව වු. ෙඩවුනාට පස ඩේට පෙත්ේ ගොල්ලවෙනවා. අපි ඒවත් ගන්නවා. ඒ නිසා සම්පෝර්ෙන් බහුජාතික සමාගම්මල ඒ මාපියාවයි ගොදුරබ්බවටි පත්ක ලෙබර අපිටක්විදිට. අපේ මුලු කෘෂිකාර්මික පදධතියම ගොදුර ගොදුරෙ කොටස්කාර බෝරට පත් කරලා ඉවරයි ඉතින් අන්නේ තත්වය තුල තමයි පිටෝක පැදිලිකර ගන්නේ වෙන්නේ බිද්ධාකරගඩ වෙන්නේ මේ සමස්ත ක්‍රියාවලෙන් නිදසීම සඳහා අපිට ඉස්සහාට දැවැම්ත සටනක් කරඩ තියෙනවා අස්වයා පැනලගයාට පස්සේ ස්ථාලි වහල වැඩක් නෑ. තාමත් අපේ බීජ ආරක්ෂා කළ ගණ්ඩ අපට සීයට දහයක් විතට චාන්සෙකක් තියෙනවා. හැබැයි තවත් අවුරුදු කීපයක් ැනකොට අනිවාරිම්ම අපි බිත්්‍රර වීටි කත් ගණඩවෙනවා සුදගින්. ඇැන අපි ඇට හම දෙයක්ම බණඩක්ක වැටකොළු පතෝල මෑැකරල් මිරිස්සෙක් මිරිස්වලයි නම් හම්මදයක්ම අපි ඇට හදන්නේ සුද්ගගේ යට හදන්නන්නේ. අපේ ඇට පුස් කොරලා. අපේ ඇට පැලවෙන්නේ. පැලවුනත් ගෙඩිනේ ගෙඩිගගගේ පැලවුුණත් අලනෑමක තමක් කරලා තියෙන්නේ. අපි සුද්ධගේ ඇටේ මත අපට යැපෙන්ඩ සිද්ධවෙලාතියෙනවා. ඒම නම් අපි වොතුර ටිකටත් මන්න මේ විදිටම පහර දෙද සූදදානම් කරලා තියෙනවා ඉඩම් ොල් ටත්මහරදන්න සූදානම් කරලා තියෙනවා ජ. වතුර ඉඩම් මේ සියල්ල උන් අතට ගත්තට පස්සේ උන්ට වවශ්‍යවෙන්නේ ශ්‍රම සම්පත ශ්‍රම සම්පත ඊට පස්සය අපේ ගොබියයා ඒ ගොල්ලන්ගේ වවාල් ශ්‍රමික බොඩ් පත් කරගන්න මිකතමයිලක සැස්ම එමනම් ඉන්නම සැලස්ම සම්පූණින් කනපිට පෙරල්ලට කටයුතු කරනවා. මිසක් ආණ්ඩුව විශෂ කාාි පොෝරවලින් නිස්පාධනක කරන වීවල රපල් හතල හබ් දෙනමකිලට නිකං හුදු ප්‍රකාසියක්. ජානප්‍රිය ප්‍රකාශයක් කරාට තේරුමක් නෑ මේ ආණ්ඩු සියල්ලම අපි නටේ කුල්ෂිකර්ම පද්ධතියම සම්පූර්ණයෙන්ම බෞජාධක සමාගම්බල බුදුරක් බවට පත් කරලේ බරයි ඒනිසා ඉන්න මේක බේකින් බේරගන්න අපට ලොක සටනක්ක සැට කන්න තියනවා ඇත්තටම ඒක ප්‍රතිඵලයක් තියෙනවා. මකොද හැට හුටාමාරක් ඇමතුරුින් නපලාා සබා නමයකට එර බන්ේ මධ්‍ය මා්ඩුවේ කෘෂිකර්මයට විධාකාරීද ඇමතුර ොඩක් ඉන්නවා ඇමතුරු පහලුවක් තිරන්නවා. එතකොට මේක ප්‍රතිපඵලයක් තියෙනවා. ප්‍රතිපලික කියන්නේ ඇත්තටම මේ ඇමතිවරු හාරහා ඒ ගොල්ලොන්ගේ පවුල් හොඳර පෝෂණය කරගන්න. එඩබන්සේ ඒවාසිත රැකිියවඋත්්පාදනය කරන තියෙනවා. වාහන බරගානක් දුවනවා ඒවවම් බරගානක් තෙල්ලෝට වීදන් කරනවා මිකල්ල ට සවාර්ර යනවා සටේ සල්ලි නාස්තියවන වීදන් කරනවා ඒටවාසේ මේලා නැත්තු කිරීම සහ මහා දැන්ත වීදකරට සිද් වෙලා තියනවා ඉති ඒ පත්තිෙන් ගත්තම ඒලට ප්‍රතිපඵල ඇත්තියනවා එබ ඒලට ප්‍රතිපඵල ඇතිබනට ගවිජනතාවගේ පැත්තිං ගත්තෝ ප්‍රතිඵලයක්ත් දකිින්න්නන. ඇතරම එහිම තත්වයක්න් තියෙනවා ඕක පොලොන්න රට විතරක් නෙමෙයි විශේෂෙන්ම විවිධ අත්හදා බැලීම් කරන්න ගොවීන්ට යම්මැම් දෙවල් නිල්දේශ කරනවා. තෝට මේ නිර්දේශ මත ගොවිය වැඩ කරන්නදගේ ම ගොවිය වාමාර්වයට නවස්තාවන්තිේ නොමකට හේතුව තමයි මඉස්සල කියපු කාරණ අපි සම්පූර්ණයෙන්ම අපි ගෘෂිකාර්මික ඉඩම් පද්ධතිය විනාසි කරලා ඉවරයි.ක කාබනිික ගතිය සම්පූර්ණී නැති කරලා ඉවරයි. තෝට න්න මේ තත්ව තුළ. ඇත්තකම ඒකට විසඳම් සපයන්නේ නැතුව. ඒ ගැන්න කල්පනා කරන්නේ නැතුව. දැන් සහර තැංගොල නිදේ කරනවා වගා කරන බිම්ල දංහම්බන් ොල දෙසක්මගත්තොත්ම වගාව නතර කරන්න කියලා. වග නර කරන්න කිය නවුද් දෙකක් ැනක්ම් නිකම් පොළොවෙ කැලේ වැබෙන් ඩටින්ට කියරවා මොකද කිසිදයක්ක් වගහට පැලවෙන්න ඇහැදන්නේ. ඒ තරමට පොව විනාස කරලා පHචයියගේ යනම්මනයික් තියෙන කිසිමතිය ොක්වන්මනේ එත මින්න මීද මේ අපි පොව සම්පනණ විනාස කරලා තියන්නේ. ඒ පරිසරිය තුළ ඒක වෙනස් කරනවා වෙනුවට විශේෂෙන්ම ආණ්ඩුවේ විධ අත්හදා බැලීම් වලට ගොවි ජනතාව පාවිච්ික ගැීම තුළ ඇත්තරම ගොවින් අමාරුටන ස් න්තනවා මින්ගේ ත් මයි අද තියෙන්නේ. පොලොන් අරුවේ මේ අක්කර පන්දාහක් පිනාස වෙනව කියන කාරණාවේ තියෙන්නේ එක කෞදඩල්ු ්‍යාපාරේ වාංගල තියෙනවා. ල වාාරේ වාංගල ප්‍රතිසංස්කරණ කටයුතු කරලනේ ආ්ඩුව ඒක මඟඇරලා තියෙනවා ඒ නිසාල කෞඩලුව වැැබේ වාන අරින්නරින්න ඒ දෙ පැත්තේ තියෙන සම්පූර්ණකමුරු විනාසවෙලා තියෙන්. පොළොන්නරුව පරක්ම සමුදරේ දොරද දොහත් දොරදහයි කියකත් තියෙනවායි දොරදහයි පිටවෙන වතුරු වතුර ආරත්සා කරන්න තිබ්බා අම්භංගංග වෙල්ල කියලා. ඒකත් සම්පූර්ණම විනාස කල තියන්. ඒනිසා විශාල අක්කරපමානයක් මේ පහුගේ දවස්වල වැව් දෙකේ වාංහැරීම විසින් විනාස වුණ අක්කර්පමාණයක් විනාසුනා විතරක් නෙමෙයි. ඒ භූමියෙ කුගුරුවල නැවත කුඹුරු කරන්න බැරි ප්‍රමාණයටම මට තටටුව හෝද කනකි කියල්ලා ගල් තටුව මතුවෙලා ති. අඩි අත්ති යන්න බැරි විදිට ගල්තටුවක් මතුවෙලා යෙනවා ඔය මේ ඔය කියන. පැතිේ. ඒ ඒ අනුව තමයි ෝ විශාලපමාණයක් විනාසේලා තියෙන්නේ ඒ හේතු දෙකේ. ඒක මූලක හේතුව තමයි ආ්ඩු වැරැද්ද මේ වෙේලි දෙක ප්‍රතිසංස් කරන කරන්න කටයුතු කරලානෑ. ගොයිය දිගින්දි ගටම කියනවා මේ එක කරන්න කියලා නමු තාමත් කරලනෑ. පහර ව්‍යාපෘතිය සාර්ථකර ගැනීම සහ ආ්ඩුවෙන් විශාල මුදලක් වෙන්කිරුව එක හරි. අපි තැස් දෙකින් දැක්කා ගොවියන්ට දුන්න සවලක් දුන්න උදුල තලයත් දුන්න මුල්ලුවක් දුන්න මේ කාික පොහර ව්‍යපෘති සාර්ථකර ගැනීම සඳහ. එතකුට ගෙදර කාබිනිික පහර හදන්න කියලා ඔරලා උපදෙස් දුන්න අඩි හතරයි පහළවේ අඩියක් උසට ඉලුක්දාලා නොයකුදදේ ගොම පොහරදාරවල හදන්න හැබයි යද අපි ඒ ගම්මලට යනකොට ඒ උදැල්ල තමන් මක්කරයේ වගරන ැනක උදැල්ල පාවිච්ි කරන මුල්ලගේ මුල්ල ගේ ඇතු තියන සබලගේ ඇතුළ තියෙන කාබ්‍රරික පහර නිෂපානය කරන නෑ ගවිය. ඒ වගේ පුංචි ප්‍රමාණයක් නිෂපානය කර අක්කර දෙකහමාර තුන ඒ වගේ ප්‍රමාණයන් වලට ඒ ගොවියට නිෂ්පාත්නය කරගන්න අමාරුයි. එතකොට ආ්ඩුව මේ කරන්න ඇත්තටම ඒ අත්‍රවැට්ටීම. විශාල් මුදලක් ඒ ඇතුලෙ ඒදීලද බඩුත් පහගත්හම් බාලා. දර්ක කාලයක් පවිච්ච කරන්න පුළුවන් ඒ වගේ ඉදිරිපත් කරන ලට සසාපේක්ෂ වත්නාකක් සහි හ්ඩන දීලතති.තකටඒ ඇතුලෙ ආඩුව උත්සාහ කරනවා. අර නාමල් සෞතිරයක් කියෝවාගේම හැම ව්‍යාපෘතියක් ඇතුළෙම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට ඒ ගෝල බාලයින්ට ගිනුම්වලට මුදල්ලෙ කහු කරගන්න ව්‍යපෘති බවටු පත් කරතිය. කාමික පහර ව්‍යාපෘතියක්ත් ඒක ව්‍යාපෘතියන්. ඒක පලේර ඇත්ත ගොවියන්ට හැබිලනේ පල දරන්නත් බෑ. තියනවාද එම නම් අපි සාකච්ඡාව මෙතැනින් අවසන් කරමු මේ වාර්තා කිරීමට පැමණි මාධ්‍ය ත තුන් ඉසවතියන් සියරදිනාටම සමතලන ගෝජන සම්මේෙන් විදිත්‍රාපගේ ස්ටෘතියබොද කරනවා සියරදිනාටම ස්තුති බදරමින් අපේ ඔඩි තේපැන් සංහ ඇත්තන එකක් බුක්්ති ඳල මතති න්ක ට පින් හැත්ත එකයි අටසිය විසි දෙකයි බින්දු තුමයි පහ මදමිද .